ආයිබෝන් දවස පුරා දෙස් විදෙස් සිදු සියලු තොරතුරු ප්‍රථමයෙන්ම රටට කියන්නට අපි සූදානම්. හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේකදර. ප්‍රථමයෙන් සිරස්තල. කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් හඳුනාගත් දිනේ බවට ඊයේ දිනේ පත්වෙයි. හඳුනාගත් 150 දෙනාගෙන් 97ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් නාවිකයින් 53ක් අද දිනේ රෝගීන් කිහිප දෙනෙකු හමු වෙයි. කොළඹ පිටකොටුව ප්‍රදේශයේ සැපියුම් කටයුතු වල නිරත නාවික සබලුන් රැඳී සිටි ගොඩනැගිල්ලක එක් සබලෙකුට කොරෝනා 200ක් නිරෝධායනයට සහල් වර්ග කිහිපයක් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක් නාඩු 96යි සම්මානු 8යි සුදු සහ රතු කැකුළු 93යි කීරි සම්මා 120යි මුද්దికගින් ඒජාපේට පිළිතුරු ආශුගින් සමගි ජනබල වේගයට පිළිතුරු මැතිවරණ දිනේ අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම නවවන දිනටත් කල්යයි. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙනු ලැබුවා. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බතරමුල්ලපිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත අද පෙරවරුවේදී දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා. අද පෙරවරුවේදී අමාත්‍යවරයාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන ලැබුවේ සියලු ගෞරවයන් සහිතවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ඉතාම ඕනෑකමින් ලෙංගතුව කැප වුණ කෙනෙක් හැටියට මම විශ්වාස කරනවා. ඒ වගේම වතුකරේට විතරක් සීමා නොවි සමස්ත රට බෙදෙන තත්ත්වයට විරුද්ධව අවශ්‍ය කටයුතු කරපු නායකයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. දමල ජනතාවගේ දුක වේදනාව කඳුල හඳුරාගත්ත මේ රටේ බිහිවෙච්ච එකම නායකයෙකුත් තොණ්ඩමන් නැමැතිතුමා කෙනෙක් නිවැරදිව අදුකරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් ඒ ස්ථාවරයේම ඉන්නවා. වතුකරේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරලා ඔවුන්ට අවශ්‍ය නිවාස ලබා දීලා ඔවුන්ට අවශ්‍ය හොඳ අධ්‍යාපනයක් දීලා
එතුමාගේ සිහිනය ඉදිරියට ගෙන යන එක තමයි අපිට කරන්න තියෙන්නේ. පොතුගරේ ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් කරපු නායකයෙක් විදියට අපි ආරුණගම් කොණ්ඩමන් මැතිතුමා අඳුරගෙන හිටියා. ඒ වගේම ඔහු විශාල සේවාවක් ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරා. ත්‍රස්තවාදයට ඉඩ නොදී ජාතිවාදයට ඉඩ නොදී කටයුතු කරන්න පෙළඹුණු නායකයෙක් විදියට තමයි තොණ්ඩමන් මැතිතුමා අපි හඳුනගෙන හිටියේ. රටේම ජනතාවට සිදු වුණු පාඩුවක් විදියට අපි දකින්නේ. වතුකර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු නායක විශේෂයෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක්. හොඳ මනුස්සකම් තියෙන කෙනෙක් විදියටයි අපි දකින්නේ තොණ්ඩමන් හිටපු මැතිතුමා. රටට අවශ්‍යම කරන මොහොතක තමයි එතුමා द्रविड जनता अति विशाल नायकत्म एम जनता प्रश्न सहकर प्रश्न विशुन नायक इतिहास पक्षे දේශපාලන ප්‍රතිපත්ති සහ අපි අතර සමානකම් වලට වඩා වෙනස්කම් තමයි වැඩි ප්‍රතිබුණි. එකඟතාවයන්ට වඩා එකඟතා නැතිවීම තමයි තිබුණේ. නමුත් මම දකින විශේෂත්වය තමයි 90 දශකයේ උතුරේ දෙමළ තරුණයන් ආශ්‍රිතව බෙදුම්වාදී මතවාදය පැතිරෙමින් පවතිද්දී වතුකරේ දෙමළ තරුණයන් වෙත ආසාදනය නොවන්නට කටයුතු කරපු දේශපාලන නායකයෙක්. 20 අවුරුද්දක් තිස්සේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය ලබා දෙමින් ප්‍රජා අයිතිය නැතිව හිටපු ජනකොටසකට නොයෙකුත් වමනාවන් ඉටු කර දීමට දේශපාලන බලය කුෂ්ම ලෙස භාවිතා කිරීමේදී එතුමන්ගේ සීයා වගේම මෙතුමනුත් විශාල කාර්යභාරයක් ඉටු කළා. අනතුරුව ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොල්ලපිටියේ පිහිටියේ ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යාමට කටයුතු කළා. හෙට දිනේදී කොත්මලේ රම්බුඩපීටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන යාමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වන ඉරිදා නොවොත් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාභය පිළිබඳව ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. ජනහිතවාදී දේශපාලනඥයෙක වූ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාභය පිළිබඳ සිය බලවත් සංවේගය පළ කර සිටින බවයි ජනාධිපතිවරයා එම ශෝක පණිවිඩය මගින් දන්වා තිබුණේ. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අභාභව ප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාට සිය සංවේගය පළ කරමින් මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබුණා. සහල් අර්බුද කොරෝනා වසංගතයේ අතරතුර අපේ රට උණුසුම් කළ මාතෘකාව බවට මේවන විට පත්ව තිබෙනවා. විමෝල් හිමියන් ව්‍යාපාරිකයින් රජය අමාත්‍යංශ සහ මීට අදාළ නිලධාරීන් බලධාරීන් විවිධ තර්ක ඉදිරිපත් කරද්දී රටේ ජනතාව බලා සිටියේ මේ තුලින් ජයගන්නේ කවුරුන්ද කියන කාරණය පිළිබඳව. මේ අතරතුර අද දවසේදී රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන්නට යලිත් වරක් කටයුතු කරනු ලැබුවා. රට තුල පවතින වසංගත තත්ත්වයත් සමගම එක් වරම සහල් අර්බුදයක් පැන නගින්නේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව සමාජය තුල දැඩි කතාබහක් පසුගිය දිනවල නිර්මාණය වුණා. රට තුල කිසිදු සහල් අර්බුදයක් නොමැති බවට රජය ප්‍රකාශ කළද මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් වී තොග සංගවා තබා ගැනීම සහ ඇතම් ව්‍යාපාරිකයන් විශාල ලෙස සහල් තොග සංගවා ගැනීමත් සමග රට තුල සහල් අර්බුදයක් පැන නැගීම ආරම්භ වී ඇති බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වුණා. විමෝල් හිමියන් සහ සහල් නිෂ්පාදකින් චෝදනා කරන්නේ රජය විසින් ලබා දී ඇති සහතික මිලට අනුව සහල් වෙළඳපොළට නිකුත් කළ නොහැකි බවටයි. මෙවන් තත්ත්වයක් තුළ සිදු වූයේ මහජනතාව පීඩාවෙන් පීඩාවට පත්වෙමින් තමන්ගේ නිවසට අවශ්‍ය කරන සහල් මිල දී ගැනීමට වෙළඳපොළ තුළ නොතිබීමයි. හල් මාෆියාවට යටුණා නේද හඬු? හඬු හල් මාෆියාවට යට වෙලා නැහැ. සල්ලි වැඩි කරේ. කලින් රජයේ එකඟ වෙලා තිබුණ මිල රුපියල් 98ක්. ඒ 98 එකඟ වෙලා තමයි සහල් වෙළඳ සංගම් සමග එකඟතාවයකට ඇවිල්ලා මේ මිල ක්‍රියාත්මක කළා.
ඊට පසුව ඇති වූ තත්වයන් තුලදී රජය තවදුරටත් පාරිභෝගික ජනතාවට සහනය සලසා දීම සඳහා තවත් ඒ 98 මිල පහතට එලන්ට උත්සාහයක් දැරුවා. ඒ දැරුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙළඳ පොලේ ගැටලුවක් ඇති වුණා. ඒ තුලින් තිගරු ජනාධිපතිතුමත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියා සියලු මැදිහත්වීම් කර අවසානයේදී නැවත හිඟියක් ඇති නොවන ආකාරයට නව කුඩා 100කට වඩා පහතින් හාල් මිල 100 තබා ගැනීමට හැකිවන ආකාරයේ යම් කිසි ගැළපුමක් ඇති කරලා තිබෙනවා. ඒක කාගේවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් ජයග්‍රහණයක්. මොකද පාරිභෝගිකයාට භාණ්ඩ හිඟියක් ඇති වුණොත් ඒ ඇති වෙන තත්වයේ තුල කළු කඩ වෙළඳ පොලක් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ගය අරන් තිබෙන්නේ. මේ අතරතුර අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා වන උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ රතු කැකුළු සහ සුදු කැකුළු රුපියල් 93කටත් නාඩු රුපියල් 96කටත් සම්බා රුපියල් 98කට සහ කීරි සම්බා රුපියල් 120කට අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි. මෙම සහල් ගැටලුව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද පක්ෂ විපක්ෂ දේශපාලචීන් අදහස් පළ කළා. අපේ රටේ සහල් මිල පාලනය කිරීම සඳහා අපි වී අලෙවි මණ්ඩලය තුල ආරක්ෂිත තොග සෑම අවස්ථාවකම පවත්වාගෙන ගියා. පහුගිය රජයේ කාලේ අපි වී අලෙවි මණ්ඩලය තුල රැස් කරලා තිබුණු එක් ආරක්ෂිත වී තොග තුට්ටු දෙකට විකුණලා පෞද්ගලික සමාගම් වලට රුපියල් 24 ගණනේ කිලෝ එකක වික්කේ රුපියල් 35ට වී අලෙවි මණ්ඩලය අරගෙන අපි අරන් ගොඩ ගහලා තිබිච්ච වී ටික ඒ ටික විකුණලා පහුගිය රජය අපිට රජයේ බාර දෙනකොට වී අලෙවි මණ්ඩලය තුල එක වී ඇටයක් ඉතුරු කරලා තිබුණේ නැහැ. අපි ඒ කාලේ 70වට දීපු හාල් දැන් ඒගොල්ලෝ 90යි කිව්වා 98යි කිව්වා ආයි 90යි කියනවා. අපිට නම් හොයාගන්න නැහැ අපේ දිස්ත්‍රික්කවල රුපියල් 90යි හාල් නාඩු 96යි සම්බා 98යි කීරි සම්බා 125යි. අපි කැමතියි දැනගන්න කොහේ හරි රුපියල් 90ට මේ කියන වර්ග ඔක්කොම කොහෙවත් තියෙනවද කොහෙද තිබ්බේ එහෙම නැත්නම් කොහෙද තියෙන්නේ කියලා. දැන් අවධානය මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගතයේ අලුත්ම තත්ත්වය පිළිබඳවයි. කොවිඩ්-19 වෛරස් ආසාදිත රෝගීන් අද දිනය තුළ මේ මොහොත වන විට 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමගම මේ මොහොතේදී රටේ සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ 1486ක් ලෙසයි. මේ අතර මෙරට එක් දිනක් තුළ වැඩිම කොවිඩ්-19 වෛරස් ආසාදිතින් සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තා වුණා. ඒ ඊයේ දිනේ පමණක් වෛරස ආසාදිතින් 150 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර කොළඹ පිටකොටුවේ නාවික හමුදා සෙබළුන් රැඳී සිටින සැපයුම් ගොඩනැගිල්ලක එක් සෙබළෙකුට COVID-19 වෛරසය ආසාදිනීමත් සමගම තවත් නාවික සෙබළුන් 200 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අද පස්පුරුව වන විට මෙරට COVID-19 වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට මුළු COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1471 දක්වා ඉහළ ගියා. මේ අතර එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම COVID-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරසය ආසාදිතයන් 150 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයන් අතර 97 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් වන අතර අනෙක් ආසාදිතයන් නාවික හමුදා සමාජිකයන්. ඊයේ දිනේ COVID-19 වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 53 දෙනෙකු හඳුනාගත්තා. මෙරටින් මේ දක්වා කාලය තුළ හඳුනාගත් ආසාදිතයන් අතරින් ආසාදිතයන් 745 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 714 දෙනෙකු තවදුරටත් නිවාස ප්‍රතිකාර ලැබෙන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටි සැපයුම් ගොඩනැගිල්ලක සැපයුම් කටයුතු වල නිරතව සිටි නාවික හමුදා සෙබළුන් පිරිසක් අතරින් එක් සෙබළුකට කොරෝනා වෛරසය ආසාදිනේ වී ඇති බවට ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ගොඩනැගිල්ලේ සිටි තවත් නාවිකයන් 200ක් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමු කර තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කළා. මේ ප්‍රධාන වශයෙන්ම රෝගීන් ඇතිවිලා තියෙන්නේ මේ පිටරටවල වලින් පැමිණි අයගෙන් සහ නාවික හමුදා පොකුරෙන් කියන එක කියන්නට පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොදු මාර්ගෝපදේශන සහ එක් එක් වෘත්තීන් සඳහා අදාළ වූ මාර්ගෝපදේශන සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරා. මේ මාර්ගෝපදේශ ගත්තහම මේවා දිගටම පවතින සාවරේව නෙවෙයි, මේවා වෙනස් කරමින් යා හැකි මාර්ගෝපදේශ. නමුත් මේ අවස්ථාවේ එහි තියෙන ආකාරයට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට මේ මංගල අවස්ථාව ගත්තාම
එය 100කට සීමා කරලා තියෙනවා. මොකද ගැටලුවක් ඇති වුණොත් ආසාදී තත්වයක් තිබුණොත් එහෙම 100ක් හිටියොත් එය පාලනය කර ගැනීම පහසුයි. 1000ක් හිටියොත් ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ මාර්ගෝපදේශ සඳහා අනුකූල වීම තමයි මේ අවස්ථාව වැදගත් වෙන්නේ. මෙතෙක් පිටරටවල් වලින් පැමිණි ආසාදීයන් සංඛ්‍යාව 380ක් හැටියට වාර්තා වෙනවා. ඒත් එක්කම තමයි මේ වෙනිට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් අපි පවත්වාගෙන යනු ලබනවා. ඒ නිරෝධායන මධ්‍යස්ථාන 44 4869 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. ඒ නිරෝධායන වෙමින් පවතින අයලුන්ගෙන් 29 දෙනෙකු අද දිනේ අපි මුදවා හැරීමට කටයුතු කිරීමට සූදානම් කරලා තිබෙනවා. ඒත් එක්ක මේ දක්වා ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 11,007 දෙනෙකු මේ දක්වා නිරෝධායන අවසන් කළා පිටත් වෙලා තම නිවෙස් බලා ගොස්ති වෙනවා. පසුගිය අප්‍රේල් මාසේ 21 වෙනිදාත් මේ දක්වත් කාලපරාසය තුල 4,910 දෙනෙකු ශ්‍රී ලංකාවට රටවල් 18ක් සහ විස්ථාන කීපයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් තිබෙනවා. ඉදිරි කාලයේදී මේ ආකාරයෙන් යම්කිසි සැලසුමකට අනුව අනිත් ලුණු වෙනත් රාජ්‍යයන් වලින් රැගෙන ඒමට කටයුතු කරනු ලබනවා. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා එළඹෙන 31 වන ඉරිදා දින ඇඳිරේ නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැයි මස 31 වන ඉරිදා දින දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරේ නීතිය ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම ජුනි මස පළමු වන සඳුදා සිට ජුනි මස 3 වන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරේ නීතිය බලපැවැත්වෙන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. කෙසේ නමුත් ජුනි මස 4 වන බ්‍රහස්පතින්දා සහ ජුනි මස 5 වන සිකුරාදා යන දෙදිනම රට පුරා ඇඳිරේ නීතිය පනවා තිබෙනවා. එමෙන්ම ජුනි මස 6 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරේ නීතිය ක්‍රියාත්මක වනුයේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර හිමිව තිබෙනවා. ලොවපුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 57,59,000 ඉක්මවා ගොස් තිබුණා. එමෙන්ම ලොවපුරා කොවිඩ් මරණ 357,000කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් එක්සත් ජනපදයේ මාස 4කට අඩු කාලයකදී මරණ ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මිලියන 1.69කට වෛරසය ආසාදනය වී ඇති අතර එය ලොවපුරා ආසාදිතයන්ගෙන් 30%ක් පමණ වන බවයි වාර්තා වන්නේ. එක්සත් ජනපදයේ පළමු ආසාදනය ජනවාරි 21 වන දින වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. මේ වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 1,276 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තා වන රටබවට ඊයේ ඊශ්‍රායලයේ පත් වුණා. එම ස්ථානයේ සිටි රුසියාව අභිබවා යමින්. ඒ අනුව බ්‍රසීලයේ මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 411,121ක්. රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 370,680ක් ලෙසයි. මේ අතර ඉන්දියාවේ COVID-19 වසංගතය පැතිර ගිය මුල් කාල සීමාවේදී ආසාදිතයන් 150,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වූ අතර ආසාදනයේ හේතුවෙන් 4,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා. කෙසේ වෙතත් මේ මාසයේ වන විට ඉන්දියාවේ පරීක්ෂණවල ධනාත්මක අනුපාතය 4%ක් පමණ දක්නට ලැබුණා. ආසාදනයේ මරණ අනුපාතය 3%ක් වූ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සුවවීමේ අනුපාතය 40%ක් දක්වා වැඩි වී තිබුණා. ඉන්දියාවේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයන් සැලකිය යුතු මට්ටමින් අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ අතර COVID-19 වසංගත ව්‍යාප්තිය හමුවේ පණවන ලද සීමාවන් ලිහිල් කිරීමට ඕමානය තීරණය කර තිබෙනවා. එරට රජයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ලබන 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි. වසර දෙකක කාලයක් යනතුරු වරිපණම් බදු වැඩි නොකිරීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර ආනයනයේ සීමා කිරීම පිළිබඳව ගැසට් නිවේදනයක් ඊයේ දින අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ බවත් එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් වෙතොත් ඒ පිළිබඳව විද්‍යුත් තැපෑල භාවිතා කරමින් විමසීමක් සිදු කළ හැකි බවත් අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා ආනයන සීමාකරණයේ පිළිබඳ ගැසට් නිවේදනය ගැසට් පත්‍රය. මේ තියෙන ගැසට් පත්‍රයේ මේ ගැසට් නිවේදනයේ තියෙන සියලුම භාණ්ඩ වර්ග කොටස් හතරකට බෙදෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළ හැකි භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වැඩි බද්දක් ගෙවලා ආනයනය කළ හැකි භාණ්ඩ, තුන්වෙනුව දින 90කට වඩා වැඩි කාල පරිච්ඡේදයකට සැපියුම්කරුගේ ණය පහසුකම් යටතේ ගෙන්නන්න ඉඩ දෙන භාණ්ඩ, తాවකාලික වශයෙන් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන භාණ්ඩ.
මේ ලයිස්තුව කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණයෙන් අනුමත කළා මේ ලයිස්තුව පරීක්ෂා කරලා වෙබ් එකට ගිහිල්ලා යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් විද්‍යුත් තැපෑල මගින් එය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ මේ සඳහා විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා ඒ කමිටුව විසින් තීන්දුව తీරන ගන්නවා එහෙදී යම් කිසි දුෂ්කරතාවයකට පත් වෙන අය සිටිනවා නම් එයාට අභියාචනයක් විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අපි රජයේ බලයට පත් වූ වහම අපි ආරම්භ කළ දවසේ ඉඳන් ස්ථාවර තෙල් මිල ප්‍රතිපත්තිය ගෙනියනවා මේ අවුරුද්දේ වෙන්නකම් ලෝකෙ තෙල් මිල කොතරම් අඩු වුණත් ලෝකෙ තෙල් මිල කොතරම් වැඩි වුණත් වැඩි අඩු වීම අනුව මිල වෙනස් කරන්නේ නැහැ ඒක ගිය රජයේ ප්‍රතිපත්තිය මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ ඛනිජ තෙල් මිල ස්ථායි කරන අරමුදලක් පිටලා තියෙනවා ඒ අරමුදල ඛනිජ තෙල් වලින් ලැබෙන බදු ආදායම් අතිරික්ත ලැබෙන ප්‍රමාණයන් බැර කරන්නේ වෙනම විශේෂිත ගිණුමකට ඒකාබද්ධ අරමුදලට යන්නේ මිල අඩුවීමේ වාසිය දානවා කියන විශේෂ අරමුදලට. දාලා කුමක්ද කරන්නේ? ඛනිජ තෙල් සංස්ථාවේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ගොඩ ගැවුන ණයක් තියෙනවා. ඒ ණය ගෙවනවා. ඒ ණය ගෙව්වහම ඛනිජ තෙල් සංස්ථාව විසින් බැංකුවට ගෙවන කෝටි ගණනක පොලියක් ඉතුරු වෙනවා. ස්ථාවර වැඩපිළිවෙලක් හදලා තියෙනවා. දීර්ඝ කාලීන වශයෙන් මේ රටට අනාගතයක් ඇති වෙන ආකාරයට තමයි ඛනිජ තෙල් මිල සැලසුම් කරලා තියෙන්නේ. කොළඹ අක්ෂිරෝහලේ අනවශ්‍ය තදබදයක් ඇති කරගෙන නොගෙන අක්ෂිරෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙසට එම රෝහලේ අධ්‍යක්ෂිකා යෝසි කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සාමාන්‍ය ජන ජීවිතයේ ආරම්භ වෙනවත් සමගම පසුගිය සතිය අපි විශේෂ දෙයක් දැක්කා ශීඝ්‍ර වර්ධනයක් අපේ සත්කාර සේවාවන් බලාපොරොත්තුෙන් පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම. අද වෙනකොට මේ පැමිණෙන විශාල ජනතාවෙන් භාගයකටත් වඩා පැමිණෙන්නේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්න. ඒ නිසා අපි ඒ වෙනුවෙන් පසුගිය සතිය වගේ මාධ්‍ය නිවේදනයක් කරහා අපේ ජනතාව දැනුවත් කරන්නට කියා අපි ඉල්ලීමක් කරා. අපේ සිටින විශේෂඥ වෛද්‍යවරු සඳහා වෙන වෙනම සෑම විශේෂඥ වෛද්‍යවරයෙකුටම අංකයක් දුරකථන අංකයක් ලබා දෙන්නට කටයුතු කරා. අපි ඒ දුරකථන අංක ලබා දුන්නේ මෙතනට ඍජුවම පැමිණෙන්නට ඉස්සෙල්ලා අදාළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන අපේ රෝහලට පැමිණෙන්න කියලා. එතකොට විතරයි අපිට එන රෝගීන්ගේ සහ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවත් තහවුරු කරගෙන ඒ අයට අවශ්‍ය සේවාව හොඳින් ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. මේ විශේෂයෙන්ම මම ඉල්ලීම කරන්නට ඕනේ සායනික රෝගීන් සඳහා මොකද බෞතරයක් ඒ සඳහා පැමිණෙන බව අපිට නිරීක්ෂණය වුණා මේ සතිය තුළ. ඒ නිසා නැවතත් මම මාධ්‍ය උපකාර බලාපොරොත්තු වෙනවා අපේ මහජනතාව විශේෂඥ වෛද්‍යවරුන්ට ලබා දීලා තියෙන දුරකථන අංක පාවිච්චි කරලා වේලාවක් සහ දිනයක් වෙන් කරගෙන මෙතනට පැමිණෙන්නට කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. එතකොට අපිට ඒ අයටත් හොඳ සත්කාරයක් ලබා දෙන්නට පුළුවන්, අපේ කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කරගන්නට පුළුවන්. ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1182 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාත්‍යංශය පවසනවා. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1182 ඉක්මවා තිබෙනවා. ඒ අනුව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියන්ගේ රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් සහ මහා සංඝරත්නයේ මුදල් පරිත්‍යාග ජනාධිපතිවරයා වෙත චෙක්පත් මගින් පිළිගැන්වීම සිදු කළා. එමෙන්ම සියාම් සිමෙන්ට් ආයතනය විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 5ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදු කළා. එමෙන්ම NSBM ආයතනයේ රුපියල් මිලියන 10ක්, තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ රුපියල් මිලියන 20ක්ද, තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍යාංශ කාර්ය මණ්ඩල නිලධාරීන් රුපියල් 132,743ක් ඇතුළු තවත් ආයතන කිහිපයක් සහ දානපතියන් රැසක් මෙලෙස කොවිඩ් 19 සමාජ සහ ආරක්ෂණ අරමුදල වෙත මෙලෙස මුදල් පරිත්‍යාග බැර කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීමේ ක්‍රියාවලියට වඩා මෙරටට අවශ්‍ය වූ ඇත්තේ කොරෝනා රෝගයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීම බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වර්තමාන රජය තීන්දුව කරගෙන තිබෙනවා නැවතත් වතාවක් ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500ක් අපේ රටට ගෙන එන්න. ඔස්ට්‍රේලියාවත් සමග මෙතෙක්කල් සිදු වුණු කිරි ගව ගනුදෙනු සියල්ලක්ම බාල ගණයේ ප්‍රමිතියෙන් තොර කිරි ගව ගනුදෙනු බවට කාලයක් පුරාවටම ඔප්පු වෙලා තිබෙනවා. කිරි ස්වයංපෝෂිත භාවය තහවුරු කරන ගමනේදී බාල කිරි ගවයින්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අපි තරයේ විරුද්ධයි. මේ කිරි ගවයින් බෙදා හැරිනකොට කිරි ගොවීන්
හැමදාම මැසිවිලි නැගුවා බාල ප්‍රමිතියේ කිරි එළදෙනුන් ගෙන්නුවයි කිය. මම තරයේ කියා සිටිනවා කරුණා කරලා මේ කිරිගව ගනුදෙනු දිහා නැවතත් වරක් බලන්න. ඒක වහාම අත්හිටවල. කාලයක් පුරාවට කිරිගවෙන් ගෙන්වීමේ වැඩපිළිවෙලේ මේ දූෂණ වංචා ඒ වගේම අඩු ප්‍රමිතියේ ගවයින් ගෙන්වීමේ ක්‍රියාවලිය දිහා සොයා බලන්න. පාඩමක් ඉගෙන ගන්න. අපේ රටට අසීමිත සම්පත් නැහැ. කොරෝනාවෙන් බැටකාපු රටක් සීමිත මුදල් සම්පත් තිබෙන. මහ ජනතාව අඳෝනා නගනවා විපතටපත් වුණු ජනතාවට සහන ලබා දෙන්නේ. මට නම් පෙනෙන්නේ බාල ගවයින් ගෙන්නලා අපේ රටේ ජනතාවට අපේ රටේ කීරි ගොවියට සහනයක් ලැබෙයි කියලා. මේව හොයලා බලලා රටට ඵලදායි ආකාරයට තීන්දුව ගන්නයි කියලා මම රජෙන් ඉල්ලීමක් කරා. සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අතර වර්ධනය වෙමින් පවතින මත බෙහෙද හමුවේ කණ්ඩායම් දෙකම නියෝජනය කරන මන්ත්‍රීවරුන් මාධ්‍ය හමු කැඳවමින් සිය අදහස් පළ කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකින්ගෙන්ම ගොඩනැගුණු සමගි ජන බලවේගයේ නියෝජනය කරන කණ්ඩායම් දෙක අතර මෙවන විට ඊටම බරපතල මට්ටමින් වාග් ප්‍රහාරෙල් ලැබෙමින් පවතිනවා. ඊයේ දිනේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිච අකිල විරාජකාරී වස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට වෙනත් පක්ෂයකට ගොස් සමාජිකත්වය ලබාගත් පුද්ගලයින්ගේ එක්සත් ජාතික පක්ෂ සමාජික කණගාටුවන බවයි මෙවන විට එක්සත් ජාතික පක්ෂය තුල සිටින්නේ අතේ ඇඟිලි ගණනට පමණක් ගණන් කළ හැකි මන්ත්‍රීවරුන් පිරිසක් පමණක් බවටත් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හටගෙන ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පිටකොටුවේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අදහස් පළ කරද්දී පිටකොටුවේ ප්‍රදේශයේම පිහිටි සමගි ජන බලවේග මූලස්ථානයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අදහස් පළ කළා. දැන් අලිය ලකුණයි සිරිකොත මූලස්ථානයයි මේ සියල්ල එක කල්ලියක ග්‍රහණයට නැති වෙලා තියෙනවා. කාට හරි පළනෝගිය පලා බෙදන්න ඕන නම් ඉස්සෙල්ලම තනතුරු තානාන්තර නැති කරලා සම්මේලනවල කතා දෙන එක නැති කරලා මේ විදිහට තමයි වැඩේ පටන් ගන්න. අන්තිමට විනය පරීක්ෂණ දාලා තනතුරු තානාන්තර ගැලවුවම එයයි ගිල නැවතුනේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවේ එහෙම නැත්නම් චන්ද්‍රිකා කුමාරතුංග නෝනාගේ ඔඩොක්කුවේ. ඒක තමයි පරණ අතීතය. එතකොට අදටත් සමගි ජන බලවේගයේ විදියට අපි ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහා සම්ප්‍රදාය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජයෙන් 40ක් අද මෙතන ඉන්නේ. 20ක් විතර තමයි එතන ඉන්නේ. ඒකනම් දැන් අපිට එවනෝ අපිව නෙරපීමේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමේ ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමේ ලියුම් එවනවා. මේවනම් ඉතින් මම කියන්නේ සුනකෙක්ගේ රෝම කූපයක් තරම්වත් අපිට අදාළ සහ වටින්නේ නැහැ ඔය කියන කරදාස. මේ සෙල්ලම් අපිට හුරුයි. ඔබතුමාලාගේ කණ්ඩායම් සමාව ගන්න සූදානම් කියන කතාවක් යනවා UMP. පළවෙනි කාරණය ඔබේ ප්‍රශ්නයම සංශෝධනය කරන්න වෙනවා. අපි කණ්ඩායමක් නෙමෙයි. මේ තමයි එක්සත් ජාතික පක්ෂය. එතන තියෙනවා අලියවත් මංකොල්ල කාගත්ත එක්සත් ජාතික පක්ෂය නමත් මංකොල්ල කාගත්ත විවස්ථාවත් මංකොල්ල කාගත්ත සිරිකොතත් මංකොල්ල කාගත්ත ගිනුම් ටිකත් මංකොල්ල කාපු මොකද බැංකු මංකොල්ල කාපු ඒ කාලේට ගිනුම මංකොල්ල කනවා කියන එක ප්‍රශ්න නෙමෙයි. අපි නෙමෙයි කණ්ඩායම. සමාව ගන්න කිසිම හේතුවක් මේ මහා සම්ප්‍රදාය තුල ඉන්න චද්දන්ත අලි නියෝජනය කරන ටෙලිෆෝනෙන් ඉල්ලන අපිට නැහැ. මඟව එක්සත් ජාතික පක්ෂයේ විවස්ථාව තියෙනවා. මේ විවස්ථාවේ පක්ෂ සමාජිකත්වයේ විනය හා බලතල 3.4 ඈ කිසිදු සමාජිකයෙකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව වෙනත් දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන සංධානයක් විසින් ඇතිකරුන් ලබන පරිපාලනයක් තුළ තනතුරක් බාර ගැනීම හෝ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති ධුරය සඳහා නාමෝජනා කරනු ලැබීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකු ලෙස නාමයෝජනා කරනු ලැබීම හෝ තරඟ කිරීම හෝ වෙනත් දේශපාලන පක්ෂයක හෝ සංධානයක නාමයෝජන ලැයිස්තුවක අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කිරීම හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජන ලැයිස්තුව නම ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ. මේක තමයි ප්‍රශ්නේ. සමගි ජන බලවේග කියන්නේ වෙනත් පක්ෂයක්. ඒ වෙනත් පක්ෂයකින් ඉල්ලන්න බෑ එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකුට. ඒක තමයි එහෙම ලිපියක් යවලා තියෙන්නේ ඒ අදාළ අයට. ඔවුන් කියවේ එක්සත් ජාතික පක්ෂයේ ඔවුන්ගේ දේවල් ප්‍රකල්ප කරා.
උකට කියන්නවනේ සභාවේ තදින් සිනා වෙන මොනා කියන්නේද එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත් විනය හා බලතල සහ සියලු දේවල් ආරක්ෂා කරන ප්‍රබල පක්ෂයක් ඒතර මේ පක්ෂය කිසිම වෙලාවක විනය විරෝධීව කටයුතු කරන්නේ නැහැ සියලු දෙනාම ඒහා බැඳී සිටිනවා ඒ අදාළ සියලු කාරණා ඉදිරියේදී වෙනවා එක්සත් ජාතික පක්ෂය සහ සමග ජනබලවේගය අතර මේ හටගෙන තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදත් සමාජිකයින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. ඉතින් මේක විශේෂයෙන්ම අපි විහිළුවක් හැටියටයි දකින්නේ. මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් අද ඉන්නේ සමග ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග. ඒ වගේම මන්ත්‍රීවරු ගත්තාම අති බහුතරයක් ඉන්නේ සජිත් ප්‍රේමදාස සමග. එතකොට මෙතනදී වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතුමා යටදී සමගි ජනබල වේගය තුල එක්සත් ජාතිපක්ෂය ඔය අපිට විරුද්ධව විනය පරීක්ෂණ කරන මිනිසුන්ට ජනතාව පාඩමක් උගන්වයි ඒ වගේම එක්සත් ජාතිපක්ෂය සුරක්ෂිත කරගන්න නම් පිරිසිදු එක්සත් ජාතිපක්ෂයක් බවට පත් වෙන්න ඕනේ මම එකක් මතක් කරලා දෙන්න ඕනේ මේ ලංකාවේ මහා පරීක්ෂණ තියෙන මහා ලංකාවේ හොරකම් උනායි කියපු අපේ ආණ්ඩුවේ කරපු ඒ සියලු දෙනා තාම එක දවසක්වත් අතොලට ගිහිල්ලා නැහැ නමුත් අවංකව නිර්භීතව කෙලින් වැඩ කරන මිනිසුන්ට තමයි මේ සියලු දේවල් වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ අපි පක්ෂයක් හැටියට ගත්ත තීන්දුවේදී ඉස්සරලම විනය කඩලා තියෙන්නේ එක්සත් ජාතික ජාතිකාර්ය මණ්ඩලයෙන් අවසර දීලා සාකච්ඡා කරලා මන්ත්‍රීවරු කණ්ඩායම තීන්දුවක් කරලා මේ සියල්ල කරලා අවසාන මොහොතේදී එක්සත් ජාතික පක්ෂය වෙනම ඉල්ලන්න ඕන කියලා තිබුණා. අපි හැමදාම අවුරුදු 30ක් විතරම කරේ හැමදාම මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තිබුණා. විනය පරීක්ෂණ තියලා මන්ත්‍රීවරු එලෙව්වා මිසක් අලුතෙන් අපිට ගණ්ඩ වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ මම නම් දකින්න හැටි. මෙය අපි දැඩි පිළිකුලෙන් ලෙස එලා දකින්නෝ අපි සමස්ත එක්සත් ජාතික පක්ෂිකයන් ඉල්ලා සිටිනෝ මේ කරන කුමන්ත්‍රණයට සහවැගේ ලක්වන්න එපා කිසිම විදියට ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන සෑම ඡන්දයක්ම මහින්ද රාජපක්ෂ අගමැති කරන්න දෙන ඡන්දයක් බවට පත් වෙලා තියෙනවා. අපිට ඒක හොඳට මනාව පේනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ වන මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂට උදව් කරද්දී එක නීතියකුත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිමානය වෙනුවෙන් කටයුතු කරලා එක්සත් ජාතික පාක්ෂියන්ට අනන්‍ය වූ ආණ්ඩුවක් හදන්න ළඟන සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අප වෙනුවෙන් වෙනම නීතියකුත් ක්‍රියාත්මක කිරීම බහුතර ජනතාවක් පිළිකුලෙන් ලෙස එලා දකිනවා. මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ යැති පෙත්සම් අද 8 වන දිනටත් සලකා බැලුණා. එෙහිදී මැදිහත් පෙත්සම් කරවන වෙනි පිටසිටි නීතිච්චවරුන් කරුණු ඉදිරිපත් කළා. අද දින පෙත්සම් කැඳු අවස්ථාවේදී ජනාධිපති නීතිච්ච ගාමිණී මාරපන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් වසංගත තත්ත්වයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවක විසිරුව හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවීම තුළින් අත්වන ප්‍රතිඵලය කුමක්දයි ප්‍රශ්න කර සිටියා. නව රජයට අයවැය අනුමත කර ගැනීමට පවා සහයක් නොදැක් වූ විසිරුව හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳ වූ පමණින් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු සහයක් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිච්ච මාරපන මහතා දැනට මහමැතිවරණය සඳහා බාර දී තිබෙන නාම යෝජනා පත්‍ර අහෝ राज्य ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල පදනම් විරහිතව නිර්දය ලෙස විවේචනය කරමින් සිටින පුද්ගලයන් බවද ජනාධිපති නීතිචවරයා පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා විසින් විසිරුව අහන ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවද අතරමැදි පෙත් සම්බිරුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච ගාමිණී මාරපන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ අතර අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනත යටතේ 1 අප්‍රේල් 30 වනදා දක්වා රජයේ කටයුතු සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම සඳහා රජයට බලය පැවරී තිබුණු බව ප්‍රකාශ කළා. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ආලි සබ්‍රි මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මාස 3කට වැඩි කාලයක් මහමැතිවරණයේ කල් දැමීම සඳහා මැතිවරණ කොමිසමට බලය ඇතැයි පෙන්වා දුන්නා. පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දිනේ දක්වා කල් තැබුණා. රටට සහ ජනතාවට තව දුරටත් ඉදිරියට යාම සඳහා දැඩි ලෙස ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවයක් පවතින බව හිටපු රාජ්‍ය මාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකට එක්වෙමින්
රජය COVID-19 වසංගතය මර්ධනය කරලා සමාජගත වීම නවත්තලා තියෙන හින්දා මැතිවරණය පැවැත්විය යුතුයි. මොකද අපේ රටේ ජනතාවට තවදුරටත් ඉදිරියට යෑම සඳහා ස්ථාවර රජයක අවශ්‍යතාවයක් තියෙනවා. ස්ථාවර රජයක් රටක පැවැත්මට ඉතාම වැදගත්. දැන් අද විවිධ අවස්ථාවන් වලදී විපක්ෂය කතා කරනවා සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන්. ඔවුන් කතා කරනවා ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන්. රටේ ආර්ථිකය සම්බන්ධයෙන්. මේ සියලුම කාරණා වලදී ස්ථාවර රජයක පැවැත්මක් ඉතාම අවශ්‍යයි වගේම ජනතාවට තමන්ගේ කටයුතු සිදු කර ගැනීම සඳහා ඒ තීන්දුව తీරන ගැනීමේදී රජයක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අද මේ විපක්ෂය උත්සාහ කරන්නේ එයාලා හැමදාම කරා වගේ මැතිවරණ වලට මුහුණ දෙන්නේ නැතුව මැතිවරණ වලදී බෙදිලා එකිනෙකා කුලල් කාගෙන මැතිවරණය නොපවත්වා රටට ජනතාවට අසාධාරණයක් කරන්නේ. ඒ හින්දා අද විපක්ෂය මේ කරන කටයුත්තත් මේ මැතිවරණය කල් දැමීම සඳහා දරන උත්සාහයත් මැතිවරණය නොපැවැත්වීම සඳහා දරන උත්සාහයත් ඔවුන් අවුරුදු 4 මාර්ග කාලය තුල මේ රටට කරපු විනාශය වඩා වැඩි විනාශයකට මේ යන්නේ. එහෙනම් අද රටේ ඍජු තීන්දුව తీරන ගන්න පුළුවන් ස්ථාවර නායකත්වයක් බිහි වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මෙරටේ ජනතාව බලාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ රජයක් ස්ථාවර බහුතර පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීම සඳහා. පවතින වාතාවරණය තුළ තවමත් මැතිවරණයක් පැවැත්වීම උචිත නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ මැතිවරණය පැවැත්වීම පිළිබඳ අපේ කිසිම මං හිතනවා විරෝධතාවයක් නැහැ. හැබැයි අපි පැහැදිලිවම සමගි ජන බලවේගය හැටියටත් මේ රටේ විරුද්ධ පක්ෂත් සියල්ල එකට එකතු වෙලා අතිගරු ජනාධිපතිතුමාට පවා අපි ප්‍රකාශ කරා මෙවැනි වාතාවරණයක් තුළ මැතිවරණයක් තැබීම උචිත වෙන්නේ නැහැ කියලා. මොකද රටේ දවසින් දවස අසාධනය වැඩි වෙනවා. ඊට වඩා අද වැඩි වෙනවා. අදට වඩා හෙට වැඩි වෙන වාතාවරණයක් තුළ මේ රටේ 1 කෝටි 60 ලක්ෂයක් ජනතාව පාරට බස්සලා ඒ වගේම ඡන්ද පෝලිම් වල තියලා ඡන්දෙ තිබීම සෞඛ්‍ය ආරක්ෂක නීති රීති වලට අනුකූල වෙන විදියට විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ නිර්දේශයන් අනුව කටයුතු කරන්න ඕනේ කියන එක අපි තාමත් පැහැදිලි. අද බොහෝ දෙනෙක් මේ මැතිවරණ කොමිසමේ යම් යම් කටයුතු විවේචනය කරන්නට ලෑස්ති කරලා තියෙනවා. ඇතැම් දේශපාලන විශේෂයෙන්ම පොහොට්ටුවේ නායකින් දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා මැතිවරණ කොමිසම අපක්ෂපාතීව කටයුතු කරන්නේ නැහැ කියලා. විදේශගතව සිටින සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද එක්ව සිටියා. ලංකාව මෞබිම කරගත් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. පුංචි බූතානය ලෝකේ පුරා විසිර සිටින තමන්ගේ ජාතිකයන් ගුවන් යානා ගෙන්නලා තමන්ගේ රට ගෙන්න ගත්තා නම් ආණ්ඩුවටත් එය අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න සිදු වෙනවා. ඒක ආණ්ඩුවේ වගකීමක්. මොකද ලාංකිකයන්ට ලංකාවට එනවා හැරෙන්න වෙන යන්න තැනක් නැති නිසා. මතක තියාගන්න COVID-19 වසංගතය ඇති වුණු අවස්ථාවේ තමන්ගේ රටේ ජනතාව තමන්ට බාර දෙන්න කියලා චීනයේ වුහාන් චීන ආණ්ඩුවේ මුලින්ම ඉල්ලා සිටි රට ලංකාවයි. ඒ නිසා මේක අපි ආදර්ශයක් ලබා දුන්න කාරණයක්. අද ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අද කොරෝනාත් එක්ක ජීවත් වෙන්න කියලා. අපි දන්නවා අද ලෝක ඉතිහාසයේ මේ වගේ වෛරස් එපිඩමික් අවස්ථා පහක් ඇති වෙලා මේ පහම අවුරුදු 100 200 සමහර එපිඩමික් වල ලෝකේ සමස්ත ජනතාවෙන් 150ක් ජීවිත නැති වෙලා තියෙනවා. සමහර ඒවායි කෝටි 50ක් ජීවිත නැති වෙලා තියෙනවා. මෙවැනි අවස්ථා ඇති වෙලා අද මුළු ලංකාවම ඒ වගේම රාජ්‍යංශයේ පෞද්ගලික අංශය මේවා සියලුම දෙනා මේකට අනුගත වෙන මොහොතේ මැතිවරණ කොමිසම විතරක් ඒවට අනුගත වෙනවා කියලා අපිට පේන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා ඉස්සර මැතිවරණ කොමසාරිස් විදියට මහින්ද දේශප්‍රිය කියන්නේ හැමදාම වෙලාවට මැතිවරණ අද අපිට ප්‍රශ්නේ තියෙන එදා එතුමා කොමසාරිස් විදියට ඡන්ද තියපු මෙතුමම ඇයි මේ කල් දාන්නේ මේ මැතිවරණයට පවත්වන්න දෙන දිනේ ලබා දෙන්නෙම කල් දැමීමේ අරමුණ එතුමා ජූනි 20 කියන දිනේ මැතිවරණ කොමිසමෙන් ලබා දෙනකොටම එතුමගේ කිසිම සූදානමක් නැහැ ජූනි 20 මැතිවරණයේ තබන්න ඔබ ඇලිත් එක්වන්නේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මෙන්න අපට දැන් ලැබුණු පුවතක් අද පස්වරු 6:50 වන විට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1503ක් ලෙසයි. මේ විට රෝගීන් 1503ක් ලෙස සමස්ත රෝගීන් සංඛ්‍යාව වාර්තා වනවා.
දිවයින බොහෝ ප්‍රදේශ වලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරියේදී වැඩි විය හැකි බව කලවිරුදියා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පානිතුගම ජල මිනුම් ස්ථානයේ සුළු ගඟ වතුර තත්ත්වයක් පවතින බවයි. निरंतिक मौसम तत्व दिवेन हर आक्रमें स्थापित विमिन पवतिन बवीन बसना हिर सवरकमो सह दकुनु पलातुल एदें मिस्तान विलट अद दिनेदी मिलिमेटर एकसिय पनाहकट बेडी वर्षापतनयाक अपेक्षा कल हैकी बव कालकुन विद्या दिपार्थमेंतो पवसनवा निल्वेला कंग जलमट्टम एलयामत समग ए अवट पहत पिंवल जनतावट अवतानेन पसून लिस वारिमार्ग दिपार्थमेंतो द निवेदनयाक निकुत्करमिन इल्ला सिटिया वाहन म्यात्रा दहलनु अधिक वर्षापतने हेतुवेन कलवान मतुकम पारे कुकुले कंकासल पहत भी मेट वीति बुना म्यात्र गिनगंगे सेड जलपहार कट हसुव गसागिन वेत गाल वक्वेल सह दुडम कुटियान पालम तुल सिरवेतिबु देवकंदन सह पत्रवई वात्कर जले निसपड़ी बस्यामट सलस्वीमेन इम प्रदेशेट इदिरी एतिबियाके गंगवतुर अवधानम मड़ पवत्वीमट नाविक हमुदाव कटेवतु करति बिनवा अयहपत कालकुणियात समग गालु मुहुद वलु सभाव्यागत आकार्याई मे එමෙන්ම අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ඉන්දුනීසියාව දෙසට ගමන් කළ දීවර යාත්‍රා තියෙන් ඉන්ධන සහ ජලය අවශ්‍යව පැවති යාත්‍රා 16කට ඒවා ලබා දීම අවසන් කළ බව නාවික හමුදාව නිවේදනය කළා. එම දීවර යාත්‍රා තවත් නොබෝ දිනකින් දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක 6ක ජනතාවට නායම් පස්කඳු කඩාවැටීම් ගල් පෙරලීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දී තිබෙනවා. ඒ අනුව රත්නපුර, කෑකල්ල, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දක්වන්නේ. මෙතර කොරෝනා වෛරස තත්ත්වය මෙරට තුල පවතිද්දී ආපදාවකදී ආරක්ෂිත ස්ථාන කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවස් වෙත යාමට කටයුතු කරන ලෙසත් ඒ අයිටද ආපදාවට ලක්වීම නිසා ලබා දෙන වියලි සලක වැනි සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළා. පඳුරු සම්බන්ධව කියන තියෙන විශේෂ කාරණයක් තමයි දැන් මේ කොවිඩ් සමග ගං අතුර සහ නායාම් කියන පදනම මත මධ්‍යස්ථාන उदयावसोर रोगे वेलंदुनो ते कांदूरम निराधारण पात करने सिद्ध है। दें वटवटा को आपकी हिप्या कहती हैं। වැලිමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කැටකැල්ල පත්තිනි කෝවිලට ඇතුළු වී එහි තිබූ රන් බාණ්ඩ රසක් සොරාගත් පුද්ගලයෙකු එම භාණ්ඩ සමග වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරච්චි කට්ටුව මුතුපන්තිය දූපත නැවත වතාවක් දරුණු ලෙස මොහොදු කාදනයට ලක්වීම හේතුවෙන් වෙරළට සමාන්තරව තිබූ බොරළු මාර්ගයක්ද සම්පූර්ණයෙන්ම කාදනයට ලක්ව තිබෙනවා. කඩිනමින් මේ සඳහා පියවර නොගත් හොත් වෙරළ ආසන්නයේ ඇති නිවාස සහ දීවර වාඩිවලට හානි සිදුවීමට ඇති බවයි මුතුපත්තිනිය දීවරයෙන් පවසන්නේ. වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශය අතහැර දමා තිබූ ඉඩමක තිබී සොයාගත් RPG උණ්ඩයක් ගැලවීමට යාමේදී එය පුපුරා ගොස් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වැඩිදුර විමර්ශන වවුනියාව සෙට්ටිකුලම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
किलो पांसियाक पमन भारती विशाल मडुमालुवेक ई सवस मडकलपुव पूनच्ची मूनेहि दीवरेन विसिन अल्लागिन तिबेनवा वर्तमाने एतिवी एति मुहुदु कलंबीम निसा मेम मडुमालुवा मुहुदु वेल्लट गोडगसा तिबियेदी एम प्रदेशे दीवरेन विसिन अल्लागिन तिबेनवा एम मत्स्यागे मत्स्य कोटस कपा दीवरेन विसिन लक्ष पहक पमन आदायमक लबा एति बवई अप वार्ताकरु संधान कले तिब्बटुवे श्री सिद्धार्थ मानव सहयोगिता पदनम विसिन महानवर ज्योतिक रोहल मूलस्थान पोलिस सह डिस्ट्रिक्ट लेखम कार्यालय वित आरक्षित मुखावरण विसिपंदा क्लबादीम सिधुकेरुना महानवर ज्योतिक रोहलट औषध असुरुम किरीम संधा यांत्रयाग्द परित्याग किरीम मीट समगामीव सिधुवुना पासल दर्वंट मुखावरण पेलंदीमेन रुद्रे ऑक्सीजन प्रमाण अडुवीम निसा अतिवन आबाद तत्व वलक्वागत हेकि बव कैगल्ल महरोहले शुद्र जीवी विशेषज्ञ वैद्य मुदित अबेकोन महता पावसनवा प्रधान प्रतिविकाशी अवसान यालित रात्रि 9:35ට रात्रि प्रतिविकाशीयन हमयोन शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.